සුබ දවසක් කියලා මගේ යාළුවෝ හැම දිනාටම කියන ගමන් අද මම ඔයාලට ගෙනාවේ පාර්ථකේ තෙලි කතාව. මේ දවස්වල ඔයාලා ආසාවෙන් බලන කතාවක්. කුතුහලයෙන් කුතුහලයේ පිට වුණු මේ කතාව ඔයාලා බලන් ඉන්නේ සරණිට මොනා සිදුවේද කියලා. මේ දවස එනකන් කොච්චර ඇඟිලි ගෙනගෙන හිටියද? හැබැයි දැන් ඔයාලා හිතනව නේද මේ දවස ආවේ නැත්තම් හොඳයි කියලා. ඒ තරමටම රෙහන් සරණිට ආදරය කරපු ප්‍රේක්ෂකයන් ගොඩයි. එතෙන් යාළුවනේ මේ කතාවේදී සරණිගේ ඇත්ත ජීවිතේ දැන් රෙහන් දැනගෙන ඉවරයි. රෙහන්ට කට උත්තර නැහැ. මේ තරම් බොරුවක් කරන්න සරණි ඇයි මෙහෙම කරේ කල්පනා කරනවා. මේ බොරුව කරේ පටන් ගත්තේ වල හිතන්නේ මුලදී මේක පටන් ගත්තේ රෙහන්. රෙහන් තමයි මේකට සරණිව සම්බන්ධ කරගත්තේ. රෙහන්ගේ කීමට රෙහන්ට රස්සාව රැක ගන්න ඕන නිසා සරණිව විවාහ කරගත්තා. ඉතින් රෙහන්ගේ මේ ප්‍රශ්නට උත්තරයක් හොයන්න ඕන නිසා සරණි බොරු අම්මයි තාත්තයි කෙනෙක් ගත්තා. ඇත්ත අම්මාට කිව්වනම් මෙම කසාදයක් කරගන්න දෙන්නේ නැහැ. රෙහන් අන්න එක ගැන චුට්ටක් හිතන්න ඕනේ. දැන් සරණි රෙහන්ට ආදරය කරන්න පටන් අරන් රෙහන්ව ඇත්තටම විවාහ කරගත්තා. දැන් ඇත්තටම විවාහ කරගන්න යනකොට සරණි අම්මයි තාත්තාවයි පෙන්නලා දුන්නා. හැබැයි මාමයි නැන්දයි හැටියට ඩාලින් කරෙත් ලොකු බොරුවක්. මොකද ඩාලින්ට මෙච්චර උදව් කරලාද සරණිලාට කරපු අසාධාරණ වැඩේ නම් එච්චර හොඳ නැහැ. හැබැයි මේක දැනගත්ත එකත් හොඳයි. දැන් සරණි මොනවා කරයිද? රෙහන් තේරුම් ගන්න ඕනේ මේකට මුල්ම වැරදිකාරයා රෙහන් කියලා. මොකද රෙහන්නේ සරණිව මේ ප්‍රශ්නට ඈදගත්තේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. හැම දෙයකටම සමාව දීලා අවසානයේදී සරණි රෙහන්ව එකතු වුණොත් හොඳයි. නැතිනම් අර ඩාලින්ගේ අවසානයේ බන්ති ඇතින් සිදු වෙනවා.